අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක් වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ සමබරතෝතුරු ප්‍රකාශය ලයිව් ඇට 8 සංකේ සුපුරුදු පරිදි අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීප කරුණානායක මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍රීන් පහලට මුහුණු පොතේ දරුවන් සමග අධිකරණයට ගිය මව්පියන් අය 24 වෙනිදාට වැඩි තියාගෙන හිටියා තියාගෙන තනවිල මම තියාගෙන මම දැන් අන්තිම පොත තමයි කියන්නේ මේක ගන්න බැරි කියලා හිටපු ඇමති රවි කරුණානායකගේ නිවස අදත් CID පරීක්ෂාවට විදේශ සංචාරවල නිරත වීම අවම කරනු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ඒ දින 14 තුල කරුණා කරලා ගෙවල් වල රැඳී සිටි මේ කාලය තුල විදේශ සංචාර හැකි තරම් අවම කරන්න ලුණුගම් වෙහෙරදී සිදු වූ රියාන තුර්කින් 6 දින කුමරුට දෛවයේ සරදමට ලක් වූ නවෝද් මෙදින් පුර පසළොස්වක පොහොය දිනේ අදයි සම්බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක් අද වැනි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. මෙදින්පුර පසළොස්වක පොහෝ දිනේ අදයි. බුදුරජාණන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැදකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. ශාක්‍යයන්ගේ මානය බිඳීම, සුද්ධෝදන පියරජු තෙවනවරට සිය පුතුට වන්දනා කිරීම රාහුල කුමරු පැවිදි කිරීම වැනි බෞද්ධ ඉතිහාසයේ වැදගත් අවස්ථා කිහිපයක්ම සිදු වූ දිනයක් ලෙස මැදින්පුර පසළොස්වක පොහෝ දිනය සැලකෙනවා. අද දිනේ මෙරට බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් දාන ශීල භවනා ආදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වුණේ මැදින්පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙනයි. මේ අතර ස්වර්ණවාහිනී අමාදාර ආගමික වැඩසටහන් පෙළ අද දින සිදු කෙරුණේ සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ සිටයි. උදෑසන 6ට ආරම්භ වූ අටසිල් හා බුද්ධ වන්දනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය දේවානම්පියතිස්සපුර විජිත ස්වාමීන් වහන්සේ හා පූජ්‍ය මල්ලස්නේ ධම්මසිද්ධ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. මෙතන එහාට උදෑසන 7 සිට 8 දක්වා දහම් ගැටළු වැඩසටහන පැවති අතර එය මෙහෙය වූයේ පූජ්‍ය බමුණුගම සමිත ස්වාමීන් වහන්සේ සහ දහම් පාසල් නියෝජ්‍ය ප්‍රධාන ආචාර්ය කල්ප ප්‍රනාන්දු මහතා විසින්. අද උදෑසන 8ට අමාදාර ධර්මදේශනය පවත්වනු ලැබුවේ දර්ශනපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින්. අරලියගහ මන්දිරයේ සිට අද උදෑසන 9 සිට 10 දක්වා සද්ධර්ම දේශනයේද අමාදාර ආගමික වැඩසටහන් පෙළ යටතේම විකාශය කෙරුණා. එහි ධර්මදේශනයේ පැවැත්වූයේ පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේ විසින්. අනතුරුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ, පූජ්‍ය පදනංගල ධම්මදේව ස්වාමින් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් අමාදාර දහම් සභාව පැවැත්වුණා. පසුරු 1 සිට 2 දක්වා යුගාසන කාව්‍යමය ධර්මදේශනය පැවති අතර අදත් පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේ විසින් එය මෙහෙවනු ලැබුවා. අපි මේ යන්නේ සංසාර ගමනක. තණ්හාව ඇලීම් ගැලීම් එක්ක යන මේ සසර ගමන කවදා කොතනින් නිමා වේද? ඊට පිළිතුරු සොයා ගිය ගමනක කතාවයි මේ. මේ වඩිනා බුද්ධ පුත්‍රයන් වහන්සේ මිරිසේ සීවලි හිමියන්. ගිහි කල උන්වහන්සේ චාමර ලක්මාල්. චාමර ගිහි කල වින්දේ අසීමිත සැප සම්පත් වලින් පිරුණු ජීවිතයක්. ඒ හිටි හැටියෙම ඔහු ජීවිතය ගැන දෙවරක් හිතන්න උනේ මිරිසේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ තම පියා මෙලොවින් සමුගත් දවසේ. ජීවිතේ ලොකු කඩාවැටීමක් එතන සිද්ධ වුණා. ඉතින් දෞඛ්‍ය ජීවිතයක් ගිහි ජීවිතයක් ගත කරනකොට තියෙන සම්බන්ධතා නඩත්තු කිරීමේදී තියෙන විඩාවයි කාන්සියයි ඊට පස්සේ එක කරලා ඉවරයක් කරන්න බැරි දෙයක් කරනවා වගේ මට තේරුණා. එවක චාමරට අවුරුදු 27ක් හෝටල් හිමියෙකු ලෙසින් මිල මුදල් වලින් සැප සම්පත් වලින් පිරුණු ජීවිතයට ආයිබෝවන් කියූ චාමර බුදු මග නිවැරදි මග ලෙස දැනුණු තරුණයෙකු ලෙසින් මිරිසේ සීවලී නමින් පැවිදි දිවියට ඇතුල් වුණා. උන්වහන්සේගේ ජීවිතය අද සැබවින්ම අල්පේච්ඡ ජීවිතයක්. සතුටින් තණ්හාවෙන් ගොඩ ගැසූ සියලු භෞතික සම්පත් අතහැර
නිරාමිස ජීවිතයකට උන්වහන්සේ මග විවර කරගත්තේ තිත්තගල්ලේ ආනන්ද සිරි තම උපාධ්‍යයන් වහන්සේගේ සිල්වත් වදන් නැසීමෙනි. පොඩි දේශනාවක් අහන්න ලැබෙනවා ස්වාමින්වහන්සේ නමගේ. ඉතින් මම ඊට පස්සේ ඒකේ ස්වාමින්වහන්සේගේ නම හොයාගෙන තිත්තගල්ලේ ආනන්ද සිරි හිමි කියලා මම YouTube එකේ type කරාම අභිධර්ම පරමාර්ථ ධර්ම කියලා දේශනා 50ක් මාලාවක් ආවා. ඉතින් එතකොට 2016 අප්‍රේල් මාසේ. එතකොට මේ මාසේ ඇතුළත මම සම්පූර්ණයෙන්ම මේ දේශනා 50 දවසට එක වෙන්න. මේ දේශනා දිගටම මගේ කාමරේ එතකොට මගේ ව්‍යාපාර කටයුතු ඒ කරේ හෝටල් ව්‍යාපාරයක්. ඒකේ ඕෆ් සීසන් එකක්. ඒ කියන්නේ නිවාඩු කාලයක්. එතකොට මට කිසිම වැඩක් නැහැ කරන්න. මම නිදහසේ විවේකයෙන් ඉන්නකොට මම අර දේශනා ටික එකේ ඉඳලා එහෙම දිගටම අහන්න පටන් ගත්තා. ඉතින් මට ඇතුළාන්තයෙන් මට තේරුම් ගියා මම හේවු පණිවුඩේ මේ ස්වාමින්වහන්සේ ළඟ තියෙනවා. පෘථග්ජන මිනිසුන් වන අපහට මේ ජීවිතය තුළ කතරම්නම් බැඳීන් තිබෙනවද? දේපල, වස්තුව, මිල මුදල්, අඹදරුවන් මේ හැම දෙයක්ම අපේ ජීවිතේ බැඳීම්. ඒ බැඳීම් කෙලවර නිරාමිස සතුට විඳී හැකි එකම මග බුදු මග පමණක්ම බව මිරිස්සේ සීවලි හිමියන් අයාලේ යන තරුණ ජීවිතවලට කියා දෙන කදිම උදාහරණයක්. පණිපිටිය ප්‍රදේශයේ පැවති Facebook සාදයක් වටලා තරුණ තරුණියන් 77 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. මොවුන් ඊයේ පස්වරුවේ මෙලෙස සාදයක් පවත්වා තිබුණා. මේ පණිපිටියේ අරලිය උයන පොදු ක්‍රීඩාංගණයේ පැවති සාදයක්. සාදයට පැමිණි තරුණ තරුණියන් සන්තකයේ මද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහරගම් පොලිසිය එම ස්ථානයට පැමිණියා. එහිදී සාදයට පැමිණ සිටි තරුණ තරුණියන් 77 දෙනෙකු පොලිස් බහරයට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී මත්පැති ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගත්තා. පසුව සාදයට එක් වූ සියලු දෙනා මහරගම පොලිස් ස්ථානයේ රැගෙන ගිය අතර ඔවුන්ගෙන් 17 දෙනෙකු තරුණියන් බවයි පොලිසිය සඳහන් කළේ. මහරගම ප්‍රදේශයේ පදිංචි කුෂ්බෝයි නැවති පුද්ගලයෙකු එම සාදය සංවිධානය කර තිබූ අතර ඊට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 800ක මුදලක්ද යෝලක් සඳහා රුපියල් 1000ක මුදලක් අය කර තිබුණා. යම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් ඒ සඳහාද වෙනම මුදලක් අය කිරීමටයි කටයුතු කර ඇත්තේ. අතරමඟට තරුණ තරුණියන් අවුරුදු 17 35 අතර වයස්වල පසුවන්නන් බවද පොලිසිය සඳහන් කළා. දෙවිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ඔවුන් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසු ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී Facebook සාදයේ සංවිධායකවරයා ඇතුළු සිව්දෙනෙක් හෙට දක්වා රක්ෂිත බන්දනාගාර ගත කළ අතර අනෙක් 73 දෙනා අපමත මුදා හැරියා. එම අවස්ථාවේ අධිකරණ සංකීර්ණ ඉදිරිපිටට අදාළ තරුණ තරුණියන්ගේ මව්පියන් සහ ඥාතීන් පැමිණ සිටියා. Facebook හරහා සංවිධානය කර තිබූ මෙවැනි මත්සාද පිළිබඳ පසුගිය කාලයේද වාර්තා වූ අතර ඊට සහභාගී වී තිබුණේ නව යෝන් වියේ තරුණ තරුණියන් වීම ඛේදවාචකයක්. මොකද්ද කියලා දෙමාපිය අනිවාර්ය වගකීමෙන් සොයා බැලිය යුතුයි. දෙමාපිය තමයි සම්පූර්ණ වග කියනව දරුවෝ ගැන. මොකද අද සමාජයේ දකින්න දේවල් බැලුවාම දරුවෝ නොමකට හරවන්නේ දෙමාපියෝ. අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක් වගේම දරුවෝ කොහෙද ඉන්නේ කොහෙද යන්නේ කවද ආශ්‍රය කරන්නේ ඒවා පොඩ්ඩක් බලාගෙන කරගෙන ඉන්නවනම් පොඩ්ඩක් ඕවා වඩපත් ගන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වෙට. කියන්නේ යනවයි කියලා යනවා කොහෙ යනවද කියලා කියන්නේ නැහැ නේකනේ වෙලා තියෙන්නේ. මොකද දරුවෝ උඟා නොමග යන්නේ දෙමෝපියන්ගේ ඈත් වෙන තරමට. අම්මලට අනිවාර්යයෙන්ම මේකේ වගකීම තියෙනවා ඔයා බලන්න. දෙමෝපිය වත්තේ තමයි මේ වැඩේ තියෙන්නේ මුලින්ම. ඉතින් අපි ඒව ගැන හොයන නිසා අපේ දරුවෝ තාම ඒවට බැහි වෙලා නැහැ. සමාජයේ ස්වභාවය තේරුම් අරන් මේ දරුවෝ සමාජයට අනුගත කළ යුතු වෙනවා. ඒ නිසා මේ දරුවන් කියන්නේ මල් වගේ පුෂ්පයන් වගේ මේ රටේ ජීවනාලියයි. මේ දරුවන් විනාශ කරලා ලබන ධනය ඔබට කවදාවත් කිසි දවසක සාධාරණීකරණයක් නම් වෙන්නේ නැහැ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ බසමින් පවතිනවා. ඒ අනුව අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 32ක් දක්වා පහළ ගොස් තිබුණා.
පසුගේ 6 වනදා වන විට ලෝක වෙළඳපොලේ තෙල් මිල 105කින් පහළ ගිය අතර අද වන විට එය 127කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගේ 6 වනදා වන විට ඇමරිකානු ඩොලර් 50ක් ලෙස වාර්තා වූ ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 32ක් දක්වා පහළ ගොස් තිබුණා. 1991 වසරෙන් පසු දිනක් තුල වාර්තා වන අවම මිල ලෙසයි මේ වාර්තා වන්නේ. මීට සමගාමීව බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකාවේ බොර තෙල් බැරලයක මිලද වාර්තාගත ලෙස පහත වෙටි ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවීම, නිෂ්පාදන කප්පාදුව දිගු කිරීම සඳහා ඔපෙක් සංවිධානය කළ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙලෙස තෙල් මිල පහත වැටීමට හේතු වූ ප්‍රධාන හේතුවක්. ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල කැපී පෙනෙන මට්ටමකට පහළ වැටෙන පසුබිමක මෙරට ඉන්ධන පාරිභෝගිකයන් හට එම ප්‍රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව තිබේද? ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ආවනිදර දිබ්බ දැන් ඒත් නැහැ නේ ඒකත් නැහැ නේ සූත්‍රෙත් නැහැ නේ ඒකත් නැවතුවානේ සූත්‍ර ඔක්කොම ඉවරයි අපිට තෙල් මිල අඩු වෙනවනම් අපිට හරුත් පොඩි ගානකින් අඩු කරන්න පුළුවන් ගණන් වැඩි වුණාම වැඩි කරනවා වගේ අඩු වුණාමත් අඩු කරන්න ඕනේ මේගොල්ලෝ අඩු කරාම අඩු වෙන්නේ නැහැ නේ අඩු වුණාලද මෙහෙ අඩු කළා නැහැ තාම තෙල් මිල අපිට කවදාවත් අඩු වෙන්නේ නැහැ වැඩි වීම නම් වැඩි වෙනවා ඇයි අපිට සානාධාර ලැබෙන්නේ නැත්තේ ඔය කතා කරන්නේ නෑ ලේබුත් එකට දුන්නේ මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. එදී ඔහු පවසන්නේ තමා තවදුරටත් මුදල් ඇමති ලෙස කටයුතු කළේ නම් එළමිට 10 වනදා වන විට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 20කින් අඩු කිරීමට හැකියාව ලැබෙන බවයි. මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රවාහනා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යොමු කරමින් පවසන්නේ ලෝක වෙළඳපොලේ බොර තෙල් අඩුවීමේ වාසිය අමාත්‍යංශය විසින් පාරිභෝගිකයන්ට ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි. වසංගත රෝගයක් හේතුවෙන් ගෝලීයව බොර තෙල් මිල මෙලෙස පහළ යාම ශ්‍රී ලංකේය ආර්ථිකයට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව අප විමසා බැලුවා. සති 3කදී මිල එක දිගට වැටීමේදී අපට එකපාරටම මිල අඩු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් මාස 2කට එහෙම නැත්නම් මාස 3කට කලිජ තෙල් තොග අපි මේ රටට ගෙන්නනවා. කිසියම් කාලයක් අවශ්‍යයි කලිජ තෙල් මිල අඩු කිරීම සඳහා. ඒ නිසා අපි බලන්නට ඕනේ මේක දෙපැත්තම ඒ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන්නට ඕනේ. ඒ අවශ්‍ය අංශවලට ලබා දීම තමයි වඩා වැදගත් වෙන්නේ. කෙසේ වෙතත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ පුරා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ පාඩුව හේතුවෙන් බෙවර ඉන්ධන මිල සංශෝධනය කිරීමේ හැකියාවක් නොපවතින බවයි. මිල සූත්‍රය අපි නැති කළා මිල සූත්‍රය තිබ්බන උනේ දිගින් දිගට හැම මාසෙම 10 වෙනිදාට මිනිසුන්ගේ බොක් කරත් වෙන විදිහට මිල දිගින් දිගට වැඩි වුණා. ඒ වැඩි වෙන කාලෙත් අපි මිල ස්ථාවර කරන ලෙවල් අඩු මිලට දුන්නා. ඒකෙන් හැම පෙට්‍රල් ලීටරයකම ඩීසල් ලීටරයකම විශාල පාඩුවක්. ඒ පාඩුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දරනවා කියන්නේ මේ රටේ ජනතාව දරන ඒ පාඩුව පියුණාට පස්සේ වෙන පුළුවන් මිල අඩු කිරීමකට සලකන මේ පිළිබඳව වෙනත් මතයක් පළ කරන විෂය බහර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ඉන්ධන මිල සංශෝධනයකට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා බොර තෙල් මිල අඩුවීමේ වාසිය රටේ ජනතාව වෙත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. පාසල් අධ්‍යාපනය තුළ දරුවන් රඳවා ගැනීමට මෙරට අධ්‍යාපන බලධාරීන් අසමත් වීම කනගාටුවට කරුණක් බව අධ්‍යාපන විචාරකයින් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ දරුවන් පාසල් හැර යමින් උපකාරක පන්ති වෙත යොමු වීමේ ප්‍රවණතාවය මේ වන විට වර්ධනය වෙමින් පවතින බවයි. මෙරට ක්‍රියාත්මක දසදහසකට අධික වූ රජයේ පාසල්වල 140කට අධික සිසුන් පිරිසක් වාර්ෂිකව අධ්‍යාපනය ලබනවා. ඉන් 103කට ආසන්න පිරිසක් වාර්ෂිකව උසස් පෙළ විභාගයේ සදා සතුසුකම් ලබනවා. එලෙස පෙනී සිටින සිසුන්ගෙන් බහුතරයක් පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික උපකාරක පන්ති කරා යොමු වේවද අදවන විට සුලභ දසුනක්. කුරුණෑගල මහනුවර සහ ගාල්ලතුඩු ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම උපකාරක පන්ති බහුල වශයෙන් දැකිය හැකි. මෙලෙස උසස් පෙළ සිසුන් විශාල වශයෙන් උපකාරක පන්තිවලට යොමු වීමට හේතුව පාසල් අධ්‍යාපනය තුළ ප්‍රමාණවත් දැනුමක් නොලැබීම බවයි දෙමාපියන් පවසන්නේ. පාසල් අධ්‍යාපනය හොඳ වුණොත් මෙහෙම වෙන්නේ නැහැ. ස්කෝලේ ගුරුවරයාට ස්කෝලේ උගන්වන්න කියන්නේ. අම්බ කරන එක ටියුෂන් කඩේට දෙන්න ඕන. පෞද්ගලික පන්තිවලදී පැයකමාරක් දෙකක් ඔවුන්ට ඒ විෂය සම්බන්ධව පැහැදිලිවම කියලා දෙනවා. ස්කෝලේ විනාඩි 40යි. ගුරුවරයා නැත්තම් එදා ඔවුන් පවසන්නේ ඇතැම් පාසල්වල උසස් පෙළ සඳහා පන්ති ද නොපැවැත්වෙන බවයි. පාසල් අධ්‍යාපනයෙන් බැහැරව ළමුන් උපකාරක පන්ති කරා යොමු වීමට හේතුව ගැන උපකාරක පන්ති ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් අප විමසුවා.
පාසල් අධ්‍යාපනය තුළ එක කාලච්ඡේදයකට වැය වෙන්නේ විනාඩි 40යි. උපකාරක පන්ති තුළ ඊට වඩා වැඩි යමක් වැඩි කාලයක් අරගෙන උපකාරක පන්ති සිදු කරනවා. මේක තරඟකාරී විභාගයක්නේ. මේ තරඟකාරීත්වය තුළ Tamanට හොඳම ප්‍රතිඵලයක් ගන්න ඕන නිසා තමයි මම හිතන්නේ දරුවෝ ටියුෂන් වලට යොමු වෙනවා ඇත්තේ. විභාගයේ තියෙන අමාරුකම නිසා තමයි මේ ළමයි පෙළඹිලා තියෙන පන්ති වලට වැඩිපුර යන්න. ළමුන් උපකාරක පන්ති කරා යොමු වීමේ බරපැට විය දෙමාපියන් මතයි. ඔවුන් පවසන්නේ එක් දරුවෙක් වෙනුවෙන් අවම වශයෙන් මාසකට රුපියල් දසදහසක්වත් වැය කිරීමට සිදු ඇති බවයි. දෙමාපියෝගේ සැලලි ටියුෂන් පන්තියේ කාඩ් එකටයි බස් කුලියටයි දුන්නම 7-5ක් ඉතුරු වෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. විචාරකයන් පෙන්වා දෙන්නේ පාසල තුල ළමුන් රඳවාගෙන ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම කනගාටුට කරුණක් බවයි. ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල නිලධාරීන් ව්‍යූහයක් මේ රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙනවා. ලංකාවේ අධ්‍යාපන ඇමතිවරු විතරක් ඉන්නවා 11 දෙනෙකුට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ඒහා සමාන නිලධාරීන් පැලැන්තියක් සිටිනවා. ඒ වගේම විශාල පාසල් පද්ධතියක් තිබෙනවා. නමුත් මේ කිසිඳු ව්‍යූහයකට මේ කිසිඳු තනතුරකට මේ නිලධාරියෙකුට පෞද්ගලික උපකාරක පන්ති වෙත ළමයින් යොමු වීම වළක්වා ගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඉතින් මෙන්න මේ තත්ත්වය මත අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ බරපතල ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. වහවහ බලධාරීන් කළ යුතු වන්නේ ප්‍රමාණිකූල අධ්‍යාපන ප්‍රතිපත්ති හඳුන්වා දෙන්න කටයුතු කරන එකයි. ඔබ වෙත කියන අවන්ස් වෙතින් 6 AC වලට වසර දෙකක පූර්ණ වගකීමක් සමග සේවා වාර 3ක් නොමිලේ. මේ අලුත් අවුරුද්දේ ටික ටික ගෙවන්න නොපොලී දෙන්නේ අවන්ස් විතරයි. COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය රටවල් 109ක් දක්වා ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. COVID-19 වෛරසය නිසා මියගිය සංඛ්‍යාව 3800 ඉක්මවා තිබෙන බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෛරසය ආසාදිතයින් 110,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව 228ක් ලෙසින් ඊයේ වාර්තා වුණා. මෙම වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් රසක, ආර්ථික, සමාජ සමදතා ඇතුළු ශේෂ්ත්‍ර රසකටම ඍජු බලපෑම් එල්ල වී තිබෙනවා. යුරෝපයේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ඉතාලියේ ගත වූ පැය 24 තුළදී මරණ 133ක් වාර්තා වුණේ මියගිය ගණන 366 දක්වා ඉහළ නංවමින්. මේ හේතුවෙන් ලොම්බාඩි කලාපයේ සහ පළාත් 14ක් වසා දැමුණු අතර පාසල්, විශ්වවිද්‍යාල වසා දැමීමටත් සියලු උත්සව නවතා දැමීමටත් බලධාරීන් පියවර ගත්තා. මේ අතර ඉතාලි වැසියන් මිලියන 16ක් නිරෝධායනය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මම මේ රැඳී සිටින්නේ ලොම්බාඩියා ප්‍රාන්තයේ මිලානෝ නුවර සිස්ත සංජෝවානි නගරේ. රතු නිවේදන නිකුත් කිරීමත් සමගම ලොම්බාඩියා ප්‍රාන්තයේ එදිනෙදා කටයුතු දුවීමක් දකින්නට ලැබෙනවා. රැකී රක්ෂාවල නිරත වීමේ පොඩි අඩුවීමක් සහ මිනිසුන් තමන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියා. මේ අතර චීනයෙන් පිටත ශීඝ්‍ර වෛරස් ව්‍යාප්තියක් පෙන්නුම් කළ දකුණු කොරියාවේ වෛරසයේ ව්‍යාප්තිය මන්දගාමී වී තිබෙනවා. මේ වනතුරු මරණ 53ක් වාර්තා වී ඇති අතර ආසාදිතින් සංඛ්‍යාව 7400 ඉක්මවා තිබෙනවා. මැදපෙරදිග රටවලින් වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල වුණේ ඉරානයටයි. පුද්ගලයන් 194 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආසාදිතින් සංඛ්‍යාව 6500 ඉක්මවමින්. පවතින තත්ත්වය සැලකිල්ලටගෙන සෞදි අරාබියේ කාතිෆ් කලාපයේද තාවකාලිකව වසා දැමුණු. මේ අතර කටාර් රාජ්‍යය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක පුරවැසියන්ට එරටට ඇතුළුවීම වළක්වමින් සංචාරක තහනමක් පනවනු ලැබුවා. මේ අතර වෛරසය ව්‍යාප්ත වී ඇති ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිතයි. දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට පැමිණ මගින් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට උදෑසන පැමිණ දකුණු කොරියා ගුවන් යානයේ සිට ආරම්භ කරනවා. මේ අතරම අනිකුත් රටවල්වල සිට පැමිණෙන සියලුම මගින් දින 14ක් පසුවිපරම් කිරීම තවදුරටත් කරගෙන යනවා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා විදේශ රටවලින් පැමිණි මේ උදවිය ඒ දින 14 තුළ කරුණා කරලා ගෙවල් වල රැඳී සිටි. මේ කාලය තුල විදේශ සංචාර හැකි තරම් අවම කරන්න. පවතින තත්ත්වය නිසා දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත්වීම තාවකාලිකව අත්හිටු වීමටද බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගත්තා. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අදාළියම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඔවුන් ගමන්ගත් වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන්.
ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ රාත්‍රියේ ගමන් නරඹා තිබුණේ කතරගම ප්‍රදේශයේ චාරිකාවක් යෑමේ අරමුණින්. එහෙත් මත්තල කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුවාසන්නේදී වෑන් රථය අනතුරකට පත් වුණේ නොසිතූ මොහොතකයි. අධික වේගයෙන් පැමිණි වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි අනතුරට ලක්වීමෙන් වෑන් රථයේ ගමන්ගත් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද අලුයම 1:30ට පමණ සිදු වූ මෙම අනතුරින් ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි ඉසුරුරුවන් සම්පත්, රංජන් ධනුෂ්ක, තමිඳු වරුණ, චමීර අප්සර සහ පුෂ්ප කුමාර යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා. සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙක් හම්බන්තොට සහ දෙබරවැව රෝහල්වල මේ වන විට ප්‍රතිකාර ලබනවා. සියලු පාර්ශ්ව ඒකරාශී කරගනිමින් එළමෙන මහමැතිවරණයෙන් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පෙරවරුවේ සමගී ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. ඇතුල්කෝට්ටේ EW පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණා. මේ අවස්ථාවට සමගි ජනබලවේගයේ හවුල්කාර පාර්ශ්ව නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක, රවුෆ් ෆකීම්, රුෂාඩ් බතිඋද්දීන්, මනු ගණේෂන් යන අය එක්ව සිටියා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, සරත් ෆොන්සේකා, ගෑන්ත කරුණාතිලක, රාජිත සෙනරත්න ඇතුළු බොහෝ පිරිසක් මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මූලස්ථානය වන සිරිකොත ආසන්නයේ මෙම කාර්යාලය විවෘත කර තිබීමද විශේෂත්වයක්. සමගි ජනබලවේගය එක කණ්ඩායමක්, එක පුද්ගලයෙක්, එක පවුල් පරපුරක් වටා වැඩ කටයුතු කරන සන්ධානයක් දේශපාලන ගමනක් නොවේ. කිසිම කෙනෙකුට අපේ සමගි ජනබලවේගයේ දොරටු වැහෙන්නේ නැහැ. දූෂණය, වංචාව, හොරකම පිටු දකින ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒ සියලුම කණ්ඩායම් වලට අපේ දොරටු විවෘතයි. බියගුළු දේශපාලනයක් ක්‍රියාත්මක කරන්නට එපා. වහල් දේශපාලනයක් ක්‍රියාත්මක කරන්නට එපා. පළාත් පාලන ශේෂ්ත්‍රයේ සියලුම දෙනාට මම ආරාධනා කරනවා සමගි ජනබලවේගයත් සමග එකතු වන්න. කිසිම කෙනෙකුට තමුන්නාන්සේලාට හානියක් කරන්නට බෑ. අපි මේ වගකීම බාර ගන්නවා. දින 100ක් ඉක්මවා යන මේ මොහොතේ මේ රට මහා වලපල්ලකට ඇද දැමු මේ වර්තමාන රජය අපි ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුව අපි බිහි කරනවාමයි. එළඹෙන මහමැතිවරණයේදී 25 වෙනිදාට නිර්මාණය වන්නේ තර්ජන ගර්ජන කප්පං දේශපාලනය නොවේ. අධිකරණ වරෙන්තුවට අනුව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 වන දිනටත් අද ඔහුගේ නිවසට ගියා. නමුත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කරන එකතුවේදී සිදු වූ බව කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කළා. එකේ වරින්තුවකට අනුව හිටපු මාත්‍යවරයා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියේෂන මහතරුන් අතරඟුට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කළා. මේ අනුව පසුගිය දින දෙකේ හිටපු මාත්‍ය රවී කරුණානායක මහතා අතරඟුට ගැනීමට උත්සාහ කළත් එය හැකිවුවේ නැහැ. තෙවන දිනටත් අද ඒ මහතාට අයත් බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණියා. නමුත් අද දිනේද රවී කරුණානායක මහතා නිවසේ සිටියේ නැහැ. මේ අතර වරෙන්තු ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් අද කියන කතාවලේ. දැන් රයිල්වත් ඇත්තරලා සුජීවසෙන් සිංහල ඇතුළේ කණ්ඩායමත් ඇත්තරලා රවි කරුණානායක මහත්තයා විතරක් කොටු කරගෙන මේ කරන්න උත්සාහ කරන ඉන්නේ. ඇත්තටම ගත්තම බැඳුම් කර වංචාවට අදාළ කරන සැබෑ හොරු ටික චූදිත්‍රික අල්ලගන්න එකට වඩා මැතිවරණයට පොඩි වාසියක් ගැනීම සඳහා
තමන්ට පහසු අවුලක් වෙන්නේ නැති විදිහේ කීපදෙනෙක් ගන්න එක තමයි උත්සාහ කරමින් මම මදුමාදව මාසයක් හංගලා තියාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ පදනම් විරහිත අත්තරංගුට ගන්න යනවා කියලා කරුණු දක්වලා ඔව් අත්තරංගුට ගන්න එපා කියලා පොලිස්පතිට නියෝගයක් ලබා ගන්න තුරු අපි සංගවගෙන හිටියා. දැන් මෙදා සංගවගෙන ඉන්නේ තමන් ඇත්තටම වරදක් කරපු ඉතින් කවි කරුණානායක මන්ත්‍රීතුමායන් අපි අහන්නේ තව කොච්චර කාලයක් කොහොම හැංගිලා ඉන්නද? එතකොට බැංකු ඔක්කොම තිබුණේ එවකට අගමැති ඊළඟට මුදල් ලැබෙති හිටියේ රවි කරුණානායක. ඉතින් බඳුම් කරනිකුත් කරනවා නම් රටක ඒ දෙන්නගේ අනුදැනුමක් ඒවට තියෙන්න ඕනේ. එක එක ආණ්ඩු කොයි ආණ්ඩු ආවත් දෙපැත්තෙම ඉන්න ඩීල් කාර්යෝ යටින් අනුදැනු යනවා. රවි කරුණානායකත් එක්ක අපිට මොනවද ගහන්න තියෙන ඩීල්? ඩීල් ගහන්න ඕන ශක්තිමත් මිනිසෙක් එක්ක ගහන්න බෑ. ඉතින් මේ රවි කරුණානායකලා වගේ මිනිස්සු අත්තඩංගුට අරන් උසාවිලි ඉදිරිපත් කරා නම් ওই ප්‍රශ්නේ ඉවරයි. ඕන නමගිය අපරාධකාරයෙක් හොයාගන්න අපේ CID කට පුළුවන්. හැබැයි රවි කරුණානායක මහත්තයා විතරක් හොයාගන්න බෑ. සමහර අයට වරෙන්තු නිකුත් කරලා තියෙනවා අල්ලා ගන්න විදිහක් නෑ. එතකොට මේ රටේ පොලිසිය මොකද්ද කරන්නේ කියන එක අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. වරෙන්තු කරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීම. ඒ වගකීම ඉෂ්ට කරන්න බැරි වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වගකීම යුත්තේ පොලිසියමයි. ඉතින් රවි කරුණානායකලා තීර කතා බහ කරලා මැතිවරණයක් කරනින් අතුලට ගිල්ල වරෙන් උඹේ පැත්තෙන් වරෙන් ඊළඟට ඇමතිකමක් දෙන්නම් කියලාත් මේ වැඩේ බේර ගන්න පුළුවන්. රාජපක්ෂරුන් යුගයේත් බැඳුම් කර වංචා සිද්ධ වුණා. අපි දකින මේ රටේ තියෙන කැත දේශපාලනය. එල්ජි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු අයට දඬුවම් ලබා දිය යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බතිඋද්දීන් මහතා පවසනවා. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය වැළැක්වීමට කිසිවකුටත් නොහැකි බවයි. මේ සහරාන්ට මුදල් දුන්නේ කවුද? ශක්තිමත් මිනිහෙක් විදිහට යාව හැදුවේ කවුද කියලා අපි දැනගන්න ඕන. ඒකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම උපරිම දඩුවම දෙන්න ඕන කියලා මේ මතය තමයි මමත් තින්නේ. ඒ නිසා තමයි මම ජනාධිපති ඡන්දයෙන් පස්ව ලියුමක්කරියා ජනාධිපතිතුමාට මේ පාස්කු ඉරිදා සිද්ධියට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම දඩුවම දෙන්න ඕන. මට විරුද්ධව බොරු චෝදනාවක් එල්ල කරනවා මේ පාස්කු ඉරිදා සම්බන්ධ කරගෙන. ඒ නිසා මේ සම්බන්ධව කොමිෂන් එකක් හරි පත් කරලා එහෙම නැත්නම් විශේෂ ටීම් එකක් පත් කරලා ඒ පරීක්ෂණ කරලා මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනා උපරිම දඩුවම දෙන්න කියලා මම ලියුම එවලා තියෙනවා. පාස්කු ඉරිදා සිද්ධිය පාවිච්චි කරලා ඡන්ද ගත්ත අයට මම කියන්න කැමති ඒකට පරීක්ෂණයක් කරලා ඒකට සම්බන්ධය වෙච්ච සියලු දෙනාට උපරිම දඩුවම දෙන්න ඔයාලත් එකතු වෙලා ඒකට මාංශ වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එදා සහරාගේ ප්‍රහාරය වෙච්ච ගමන් FBI එක ඇමරිකාවේ ඔත්තු සේවය ආව ලංකාවට. සහරාන් පාවිච්චි කරපු ලැප්ටොප් එකේ තිබිච්ච දත්ත ඇතුළත් ඒ කොටස අරගෙන ගිය ඇමරිකාවට. සහරාන් පාවිච්චි කරපු දුරකථනය අරගෙන ගිය ඇමරිකාවට. සහරාන්ගේ ගෙදරට ආව ගිය අය කවුද කියලා හොයාගන්න තිබිච්ච CCTV දර්ශන ඔක්කොම මැකුවා. ඒ තොරතුරු ඔස්සේ ඉතුරු සැකකරුවන් අත්අඩංගුවට ගන්න තියෙන අවස්ථාව වැහිරුවා. දැන් තියෙන තොරතුරු අනුව ගිය ආණ්ඩුවේ ප්‍රබල මුස්ලිම් දේශපාලඥයෝ දෙන්නෙකු සහරාන්ගේ ගෙදරට ආව ගිහිලා තියෙනවා. CCTV කැමරාවල ඒවා තිබිලා තියෙනවා. ඒ හන්දා තමයි මකවලා තියෙන්නේ. එක පැත්තකින් ජනාධිපති කොමිෂන් එක මේ ප්‍රහාරය අලගිය වැලගිය මුලගිය තැන්ගෙන තොරතුරු ගන්න එකින් එක අනාවරණය වෙනවා. පහුගිය දවසේ කොමිසමේ අනාවරණය වුණා. රිෂාඩ් බදුරුදීන් සහ එක්සත් ජාතික පක්ෂයේ එවකට මහලේකම් කබීර් හෂීම් ඇමති ඔය දොය රටක මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරනවා. දැන් එනවා එක එක එළියට. ඒ නිසා තමුන්වන්සලා කලබල විය යුතු නෑ. නියමිත පරිදි ඒ සහරාල්ලගේ ත්‍රස්තවාදයට ගෑවිච්ච හැම මිනිහම අත්අඩංගුවට ගන්න එක නීතිය හමුවට පමුණුවන එක වළක්වන්න බෑ. පුංචි දරුවන් විවිධ අවස්ථාවල නොයෙක් විදිහේ මානසික සහ ශාරීරික පීඩනයන්ට ලක් වෙනවා. ලෝකයේ ඕනෑම තැනක ඕනෑම මොහොතක මේ සිදුවෙන්නට පුළුවන්. මේ පීඩාවන් පිළිබඳව අප අද සුවබැලිමක් කළා. ඒ පුංචි නවෝදගේ කතාව ඔබට කියමින්. පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඕස්ට්‍රේලියාවේ ක්වාඩන් බේල්ස් දරුවා පසුගියදා මෙලෙස හඬා වැටුනේ. ඔහුට සියදිවි නසා ගැනීමට ඉල්ලමින්. ඒ පුංචි බේල්ස්ට සමාජයෙන් එල්ල වූ පීඩනය දරාගත නොහැකි නිසා, ඒත් සමාජයෙන්ම ඒ වරද නිවැරදි කිරීම නිසා මේ පුංචි බේල්ස්ගේ දෛවය පැය කිහිපයකින් වෙනස් වුණා. බේල්ස්ට මෙන්ම විවිධ මානසික හා ශාරීරික හිංසනයන්ට මුහුණ දීමට සිදුවන විවිධ දරුවන් ගැන අපේ රටෙන්ද වාර්තා වුණේ වරක් දෙවරක් නොවේයි. සාමාන්‍ය දරුවෙක්ව උපත ලැබුවත් පසුව අසාමාන්‍ය ලෙස වෙනස් වූ දරුවෙකුගේ කතාවක් දඹුල්ල දඩුමැදුරුප්පුල ගමෙන් අපට ඇහුණා. තමගේ රූපය නිසා මානසික හිංසනෙන් ලක්ුණු පුංචි පුතෙක් හොයාගෙන අපි දඹුල්ලට ආවා. මේ මාත් එක්ක ඉන්නේ නවොත් පුතා. නවොත් පුතාගේ වයස මට කියන්නකෝ. අවුරුදු 8යි. නවොත් පුතා කී දෙගෙන ගන්නේ? 3 ඔයාට මතකද පුංචි කාලේ ඉස්කෝලේ ගියාම වෙච්ච සිද්ධි? ඔව්. යාළුවෝ මට ඉන්නා වුණා.
මට එන්න එපා කිව්වා. මම ආයඬුවා. මම්මට අනුවා. සමාජයෙන් කොන්වී හැංගී ජීවත් වෙන්න පුරුදු වුණු නවෝත් ගැන කියන්න. එයාගේ අම්මටත් දිග කතාවක් තිබුණා. සීසු කරලා බබාව ගත්තා. බබා හොඳට හිටියා. ඊට පස්සේ සමාරෝහලට යවන්න ඕන කිව්වා දඹුල්ලේ ඩොක්ටර්ලා. ඒ ඇව්වා. යවුවන් පස්සේ මෙයා ඔපරේෂන් එකට ගත්තා. ඒ අරගෙන ඔපරේෂන් එක කරා. කරාට පස්සේ මාස 6කින් පස්සේ මෙයා විරූපු වුණා. පාසල් ගුරුවරුන්ගේ යහළුවන්ගේ ආදරය මැද ආසාවෙන් පාසල් යන නවෝත්ට දැන් එයා ආදරය කරන අයගේ නම් ලස්සනට ලියන්න පුළුවන්. එයා ඉතින් අර ලොකුයි නේන් දහන මේ අයියෝ පිච්චිලාද කියලා කවුරු හරි ඩොක්ටර් කෙනෙක් හරි මැදි වෙලා මෙයාව හොඳ කරගන්න පුළුවන් නම් එච්චරයි මං ඉල්ලන්නේ. වෙන මොනවෙ මං තිල්ලන්නේ මං වැඳලා ඉල්ලන්නේ එච්චරයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන අප වඩ වඩාත් අවධානය යොමු කළ යුත්තේ ඔවුන් වෙන කාටත් වඩා සමාජයෙන් ආදරය කරුණාව බලාපොරොත්තු වන නිසායි. සාමාන්‍ය දරුවෙකුට වඩා සුවිශේෂී සැලකිල්ලක් අවශ්‍ය, සුවිශේෂී අවධානයක් අවශ්‍ය ළමුන්ට තමයි අපි විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ කියලා කියන්නේ. ඒ දරුවෝ සමාජය තුළ කොන් නොවන ආකාරයට කටයුතු කිරීම තමයි වැඩිහිටි අපි සීලු දෙනාගේම යුතුකම සහ වගකීම වෙන්නේ. ලැබෙටේ හදට අවසන්. මම නදීක කරුණානායක. මම